ඉතමත් සෞරදයට මේ පේර ගෙඩියදේ හොඳර බලන්න ම මේක උඩ ස්ථානයකෙන්ල අත ඇරියොත් මොකද වෙන්නේ එන්ඩෙන්ඩ වේගේ වැඩවින් මේ පල්ලයාට වැටනවා. මේක අපි හැමෝම දන්නවා. අපි ඉගෙනගෙන තියෙනවා මේ පෘථිවිය මිෂින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒ විදිහට වේගය වැඩිවීමෙන් ත්වරණයකට ලක්වීම මේක පල්ලයාට වැටෙනවා කියලා. හැබැයි සෞරදයේ ඒක මේ විශ්වයේ ස්වභාවය පිළිබඳ අපි නොදන්නාකම නිසා ඇතිවෙන මිරිගුවක් විතරයි. සැබවින්ම සිදුවෙන්න ඔබ විශ්වාස කරන්න මේ පොළව කාල අවකාශ වක්‍රය තුළ ත්වරණයකට ලක්වෙමින් පේර ගෙඩිය හමු වීමයි. එහෙම නැත්නම් පේර ගෙඩිය පොළව හමු වීම නෙමෙයි. සෞරදයේ ඔගොල්ලෝ හිතයි මොකද්ද මේ කියපු අරුප කියලා. මේක තමයි ගිය සියවසේ ලෝකයේ විසින් ඉදිරිපත් කරපු විශිෂ්ටතම විද්‍යාත්මක සොයා ගැනීම. මේක කරේ සෞරදයේ වෙන කවුරුත් නෙමෙයි අයින්ස්ටයින්. මේක සම්පූර්ණ ගණිතමය ක්‍රියාවලියක්. අද සයන්ස් විත් රුචිර නාලිකාවේ සෞරදයේ මම ගන්න අභියෝගයක්, මේ ඔබට කිසිම සූත්‍රයක් කිසිම සමීකරණයක් භාවිත නොකර ආදර්ශන ඇසුරින් පමණක් මේ ජෙනරල් රිලටිවිටි එහෙම නැත්නම් සාපේක්ෂතාවාදී මේ කාලය කොහොමද මේ ලෝකේ ගුරුත්වය ඇති කරලා දෙන්නේ කියන කාරණාව ඔබට පැහැදිලි කරලා දෙන්න. සෞරදයේ මේ ලෝකේ ප්‍රධාන බලවර්ග හතරයිනේ තියෙන්නේ. මේ විශ්වයේ තියෙන සියලුම ක්‍රියාකාරීත්වයන් අපිට මේ පැහැදිලි කරන්න පුළුවන් පළවෙනි එක තමයි රිලටිවිටි එහෙම නැත්නම් සාපේක්ෂතාවාදී. දෙවෙනිය ඉලෙක්ට්‍රොමැග්නටිසම් එහෙම නැත්නම් විද්‍යුත් චුම්බකත්. ඊට පස්සේ තියෙනවා ස්ට්‍රොන්ග් ෆෝස් සහ වීක් ෆෝස් කියලා පරමාණුක මට්ටමේ බලපද්ධති. සෞරදයේ මේ කාරණා හතරෙන් මේ විශ්වයේ තියෙන සෑම දෙයක්, ඒ කියන්නේ මේ කළු කෝරයක් අවට සිද්ධ වෙන ගුරුත්වයේ හැසිරීමේ ඉඳලා මේ පුංචි කොළයක සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝන හුවමාරුව නිසා ඇතිවන ප්‍රභාසංශ්ලේෂණ ප්‍රතික්‍රියා දක්වා සියලු දේ අපිට විශ්වාස කරන්න පුළුවන්. සෞරදයේ ඉතින් මේ බල පද්ධති ගැන තියෙන පරීක්ෂණ කරන්න මා විශාල පරීක්ෂකයෝ ගණනාවක් දිගින් දිගටම මහන්සි වෙලා ගණිත කර්ම සිදු කරලා පරීක්ෂණ සිදු කළා තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි රිලටිවිටි ගත්තාම සෞරදයේ මං හිතන්නේ මූලික සංකල්පයේ ඉඳලා සෑහෙන දුරක් යනකම් තනි පුද්ගලෙ අයින්ස්ටයින් සෞරදයේ ඔහුගේ තියෙන අතින් මේක ලෑස්ති කළා දුන්නා මේ ලෝකෙට. ඔහුගේ මේ චින්තන ක්‍රියාවලිය හරිම විශිෂ්ටයි සෞරදයේ. මේ කොහොමද මේ 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 විශේෂ සාපේක්ෂතාවාදය සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදී මනසෙන් ජෙනරල් රිලටිවිටි වලදී සෞරදයේ ඔහු පෙන්නනවා ඔහුගේ ඒ බුද්ධ මට්ටම. ඉතින් අද ඔහුගේ ඒ චින්තන ක්‍රියාවලිය සමරීවත් මේ වීඩියෝ එක අරමුණක්. සෞරදයේ එතරම් ලස්සනයි ඔහු කොහොමද මේ සිතුවිලි පරීක්ෂණ ඇසුරින් මේ සංකල්පය ගොඩනගන්නේ කියලා. සෞරදයේ 9 විද්‍යාව සෙලිබ්‍රේට් කරනවස්, ඒ කියන්නේ විද්‍යාව සමරනවස්. අද අපි මේ කාරණාව අරගෙන තියෙන පුංචි ඇපොලොජියකුත් තියෙනවා. මගේ සාපේක්ෂතාවාදයේ සීරිස් එකක්ම තිබුණා මේ ළඟදී. මේ මම බලාගෙන යනකොට මගේ පරණ වීඩියෝ බලාගෙන යනකොට හම්බුන එකක් තමයි මම ඔයගොල්ලන්ට ජෙනරල් රිලටිවිටි කියන්නේ නැතුව ස්පෙෂල් රිලටිවිටි වලින් විතරක් කියන්නේ විශේෂ සාපේක්ෂතාවාදයේ විතරෙන් නවත්තලා. මට පස්සේ තමයි මම ඒක පස්සේ වීඩියෝ එක කරන්න කියලා හිතාගෙන හිටියට සෞරදයේ ඒක බැරි වෙලා. ඉතින් ඒක ඉතින් මේ මගේම වරදක්. ඉතින් ඒක නිසා අද ඒක නිවැරදි කරන්න ඕනේ කියලා හිතුවා වෙන වෙන ඒවා කතා කරන්න කලින්. අද එහෙනම් සෞරදයේ අපි කතා කරමු ජෙනරල් රිලටිවිටි කොහොමද කාලය විසින් ගුරුත්වය හදලා දෙන්නේ මේ විශ්වය තුළ කියලා. ඉතාම අසිරිමත් විද්‍යාව ගැන. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි සෞරදයේ මේ ගණිතය විද්‍යාව සහ දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපේ රටක් විදිහට ඉස්සරහට යන්න කියන කාරණාව. මගේ ව්‍යායාමයේ වැඩි වෙනුනේ 0.5% අපේ මේ සමාජය ඇතුලේ මේ සංකල්ප සමග බල ගන්නවන්න. සෞරදයේ මම හිතනවා තව අවුරුදු 20ක් 30ක් වගේවත් යනකොට ඒ මල්පල් ගැනීමේ මේ ව්‍යාපාරය කියලා. සෞරදයේ මීට කලින් අපි කතා කරා විශේෂ සාපේක්ෂතාවාදය පිළිබඳ, ස්පෙෂල් තියරි ඔෆ් රිලටිවිටි. අපි ඉගෙන ගත්ත මේ විවිධ රාමුන් විශේෂයෙන්ම ඒවා නිශ්චලතාවයේ හරි ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට මේ විශ්වයේ විවිධ රාමුන් වලට කාලය කියන දේ වෙනස් විදිහට බලපාන්නේ කොහොමද? මේ කාරණාව ඉගෙනගෙන අපි ඉගෙන ගත්ත කොහොමද කාලය හරහා ගමන් කිරීමේ හැකියාව මේ විශ්වයේ කාලය හරහා ගමන් කරන්න පුළුවන්. කෙනෙක්ට අති මේ අනාගතයට ගමන් කිරීමේ හැකියාව තියෙනවා සෞරදයේ. ඒක කොහොමද සිද්ධ කරන්නේ කියලා මම කලින් වීඩියෝ එක පැහැදිලි කරලා දුන්නා. මේ කාලය කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ අද දැන් කලින් වීඩියෝ එක බලලා නැති කෙනෙක්ට අද පොඩි ප්‍රියම්බල් එකක් විදිහට. සෞන්දර්යනේ මේ කාලය කියලා සංකල්පයක් මේ ලෝකේ විශ්වය තුළ තියෙනවා. හැබැයි දැන් කාලය කිව්වම අපිට විවිධ අර්ථකථන තියෙනවා. වෙලාව. ඊට පස්සේ කාල ප්‍රාන්තරය වෙන ටයිම් පීරියඩ් කියන කාරණා. ඒ වගේම කාලය කියලා සංකල්පයක්ත් තියෙනවා. සෞන්දර්යනේ වෙලාව කියන්නේ අපේ ඔරලෝසුවේ තියෙන වෙලාවට. 3
දැන් අතුනයි විසිපා ඒතුමයි වෙලාව. කාල ප්‍රාන්තරය කියලා කියන්නේ ඔය මීටර් 100 වගේ දුවනකොට අපි කියනවා ආ මෙයා තප්පර 10න් දිව්වා. තප්පර 9.25න් දිව්වා. ඒකයි කාල ප්‍රාන්තරය. නමුත් සවුරුදින කාලය කියන්නේ ඊට වඩා ටිකක් පුළුල් වෙච්ච අදහසයි. කාරණාම හොඳට අදහස දාගන්න ඕනේ. කාලය තමයි කාලය කියන සංකල්පයේ සවුරුදින භෞතික විද්‍යාත්මක සංකල්පයක්. මේ විශ්වයේ සිදුවන විවිධ සිදුවීම් අඛණ්ඩ වශයෙන් ඒ සිදුවීම් සහ ඒ පැවැත්මන් එකිනෙකට සම්බන්ධ කරමින් අතීතයත් වර්තමානයත් අනාගතයත් එකට සම්බන්ධ කරගෙන මේ සිදුවීම් පැතිර යාමේ ස්වභාවය විශ්වය තුළ සවුරුදින අපි කාලය කියලා හඳුනනවා. ඒක තමයි මේ ලෝකේ අපි කාලය කියලා තේරුම් ගන්නේ. සවුරුදින මේ කාලය කියන එක හරිම গুপ্ত සාගත දෙයක්. සවුරුදිනේ গুপ্ত ස්වරූපේ පළවෙනිම නිරූපණය අයින්ස්ටයින් විසින් සොයාගත්තු කාරණාව තමයි විශේෂ සාපේක්ෂතාවාදය කියලා කියන්නේ. ඌ සොයාගත්ත පසු ඒ පරීක්ෂණාත්මක පාවා පෙන්නුවා. ඒක තමයි මේ විවිධ වේගවලින් යන රාමු. අපි කියන මේවට අවස්ථිතික රාමුන්. ඒ කියන්නේ ඒකාකාර වේගයෙන් හෝ නිශ්චලතාවයෙන් ගමන් කරන රාමු. විවිධ වේගයන් තියෙන්න පුළුවන් ඒවට. ඒ කියන්නේ සවුරුදින මේ රාමුන් යම්කිසි රාමුවක් ගමන් කරන වේගය වැඩි නම් ඒ පද්ධතිය තුළ සවුරුදින කාලය ගත වෙන ස්වරූපය අඩුයි කියලා ඔයාගත්තා. ඒ කියන්නේ හිතන්න පොළොවෙන් ඉහළ සැටලයිට් එකක් තියෙනවා කියලා ඒක වේගෙන් ගමන් කරනවා පොළොවේ ඉන්න මිනිස්සෙකුට වඩා. සවුරුදින ඔහුට ඒ පුද්ගලයාට සාපේක්ෂව ගත්තාම අර මේ සැටලයිට් එකේ එහෙම නැත්නම් ඒ චන්ද්‍රිකාවේ කාලය ගමන් කිරීමේ වේගය අඩුයි සවුරුදින. ඒක අන්න ඔය කාරණා තමයි. ඒක තමයි මේ පළවෙනි গুপ্ত ස්වරූපේ මේ කාලය ඇවිල්ලා රාමුව මත පදනම් වෙනවා කියන දේ. ඒක තමයි පළවෙනි අපි කියනවා මේකට විශේෂ සාපේක්ෂතාවාදය කියලා. හැබැයි සවුරුදින මේ අයින්ස්ටයින් මේ විශේෂ සාපේක්ෂතාවාදය තමයි මුලින්ම හොයාගත්තේ. ඔහු ඒක ගැන එච්චර සතුටුුනේ නැහැ. ඒකට හේතුව තමයි මේ ලෝකයේ තියෙන පද්ධති සියල්ලම ඒකාකාර වේගයකින් හෝ නිශ්චලතාවයෙන් ගමන් කරන පද්ධති නෙමෙයිනේ. ඒ ඊට වඩා මේ ලෝකයේ ත්වරණයකට ලක්වමින් ගමන් කරන පද්ධති තියෙනවා. හිතන්න රොකට් එකක් ගමන් කරනවා මේ. එහෙම නැත්නම් මොකක් හරි මේ ග්‍රහකයක් වගේ දෙයක් මේ පෘථිවියේ හරි එහෙම නැත්නම් ඉර වටා ගමන් කරනවා. ඒක රොටේෂන් එකක්. එහෙම නැත්නම් කැරකෙවීමෙන් ගමන් කරනවා. යමක් කැරකෙවෙනවා කියලා කියන්නේ සවුරුදිනේ ඒකට ත්වරණයක් තියෙන්න ඕනේ. අපි දන්නවා කේන්ද්‍ර අභිසාරී ත්වරණයක් තියෙන්න ඕනේ. සවුරුදිනේ එතකොට අර විශේෂ සාපේක්ෂතාවාදී හැකියාවක් නැහැ. ඒ ත්වරණයකට හෝ කැරකෙමින් ගමන් කරන පද්ධති භ්‍රමණය එහෙම නැත්නම් පරිභ්‍රමණය වගේ පද්ධතියින් එක්ස්ප්ලේන් කරන්න. මේක ඔහුට තිබුණු හැමදාම තිබුණු ප්‍රශ්නයක්. ඒක එකක්. ඒ වගේම මේකේ තව ඉම්ප්ලිකේෂන් එකක් තියෙනවා. තව ගොඩනගෙන ප්‍රශ්නයක් තමයි. ඒක තමයි යමක් වේගෙන් ගමන් කරන්න ඒ පද්ධතිය අත්දකින අවකාශයත් කෙටි වෙනවා. ඒ කියන්නේ සවුරුදින හිතන්නකෝ මීටරයක් දිග මීටර කෝදුවක් ආලෝකයේ වේගයට 99%කට ආසන්න වේගයෙන් ගමන් කරනවා කියලා යම්කිසි දිශාවකට සවුරුදින ඔයගොල්ලෝ විශ්වාස කරනවාද? අර මීටරයක් දිග කෝදුවේ දැන් සැබවින්ම සපල දිග වෙන්නේ මේ නිරීක්ෂණය කරන කෙනෙක්ට නිශ්චලතාවයේ ඉඳලා සෙන්ටිමීටර 14යි. මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. සවුරුදින අවකාශයත් කෙටි වෙනවා, නැමෙනවා. අවකාශයත් මේ අපි කියන්නේ කම්ප්‍රෙස් වෙනවා සවුරුදින වේගයත් එක්ක. එතකොට සවුරුදින අයින්ස්ටයින් බැලුවා මේ ලෝකයේ විශ්වය තුළ පද්ධති අතර දුර කියන සංකල්පය අපිට නිරපේක්ෂව පනවන්න බෑ. මොකද ඒක සාපේක්ෂයිනේ. ඒ පද්ධති ගමන් කරන වේගය අනුව ඒවා අතර තියෙන දුර ප්‍රමාණය කියන එක සාපේක්ෂව වෙනස් වෙනවා. හැබැයි මේකේ තියෙන ලොකුම ඉම්ප්ලිකේෂන් එක මොකක්ද දන්නවද? මේ අයින්ස්ටයින්ට ඇති වුණා සවුරුදින මීට කලින් මේ ගුරුත්වය කියන බලය ගැන මේ නිව්ටන් තමයි ඉදිරිපත් කළා තිබුණා. ඔව් අපි දන්නවා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියම. ඔව් කිව්වා මේ විවිධ ස්කන්ධයන් සහිත පද්ධති දෙකක් මගින් ඇති එකිනෙකා මත ඇති කරන ගුරුත්වජ බලය ඇවිල්ලා ඒ ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ වගේම ස්කන්ධයන් අතර තියෙන දුරමානයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. අන්න සවුරුදින ප්‍රශ්නේ. එතකොට අයින්ස්ටයින්ට ප්‍රශ්නයක් ආවා. අයින්ස්ටයින්ට විතරක් නෙමෙයි ලෝකේ භෞතික විද්‍යාඥ ප්‍රශ්නයක් ආවා. ස්පෙෂල් රිලටිවිටි කියන කාරණාව හරිනම් කොහොමද මේ ආර් කියන දුර පද්ධති අතර තියෙන දුර එකිනෙකට නිරපේක්ෂ වශයෙන් පනවන්නේ? අන්න ප්‍රශ්නේ. ඒ වගේම සවුරුදිනේ ඔය ග්‍රැවිටි කියන දේ එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණය කියන එකට ප්‍රශ්න එන්නේ දිගින් දිගටම එන්න ගත්තා. ඒ කියන්නේ විවිධ ආකාර ගැටලු. ඒ කියන්නේ නිව්ටන්ගේ නියම බොහොම හොඳයි දේවල් ඉතාම නිර්වද්‍ය ආකාරයකින් අපිට පුරවකතනය කරන්න. නමුත් සමහර අවස්ථා තියෙනවා සවුරුදිනේ
නිවටන්ගේ නියම වලින් මේ නිරීක්ෂණ අපගමනය වෙන්න පටන්ගත්. විශේෂම සෞරදෙන් අයින්ස්ටයින් වැඩ කරන්න ගත්තුව කියන්න අපි කියනවා එක්දා සමසය ගණන්ගොල මුල් බාගේ. මේ කාරණා විශේෂයෙන්ම තාරක විද්‍යාඥයන් විසින් ඔබ්සර්ව් කරන්න යෙදුණා. පළවෙනි එක තමයි මේ බුධ කියන ග්‍රහයාගේ මේ එයාගේ ගමන් මග එන්න එන්න ඉලිප්සාකාර ගමන් මග සෞරදෙන් වෙනස් වෙනවා. මේක ඔබ්සර්ව් කර දෙයක් වුණාට මේක එක්ස්ප්ලේන් කරගන්න බෑ. මිනිස්සු ඒ දවසල හේතුවේ මේ වල්කන් කියලා අපිට පේන්නේ නැති මේ ඉරුගී රශ්මිය නිසා අපිට පේන්නේ නැති පුංචි ග්‍රහයක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා යන්තම් එක ෂේප් කරගෙන තිබුණා ඒ ඔබ්සර්වේෂන් එක. ඊට පස්සේ තව ප්‍රශ්න එන්න පටන් ගත්තා. ඒක තමයි මේ මිල්කි වී එක. එහෙම නැත්නම් මේ ශීරපතියේ තියෙන සේරම තරු සෞරදේනි පේනවා ගමන් කරන යම් කිසි රටාවකට ඒ ගමන් කරන ස්වරූපයේ මේ ශීරපතියේ මැදේ මැදගත මැද වටා තමයි මේක කරගන්නේ. ශීරපතේ මැද්දේ පේන්නේ නැහැ මහා මේ විශාල තරුවක් හරි. ඒ විදිහට මේ තරු සේරම කරකවන්න පුළුවන් මහා විශාල ස්කන්ධයක්. දැන් අපි දන්නවා ඒක සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක් නිසා ඒක වෙන්නේ කියලා. ඒ කාලේ මිනිසුන්ට අද එතකොට මේ නිව්ටන් කිව්වනම් මහා ස්කන්ධයකින් තමයි ගුරුත්වය ඇති වෙන්නේ කියලා අන්න ඒක එක්ස්ප්ලේන් කරගන්න බැරි වුණා. ඒ වගේම සෞරදෙනි බොහොම මූලික ප්‍රශ්නත් ඇති වෙන්න පටන් ගත්තා. ෆන්ඩමෙන්ටල් ක්වෙස්චන්ස්. ඒ කියන්නේ දැන් නිව්ටන්ගේ නියම වලින් කියන දෙයක් තමයි ස්කන්ධ දෙකක් අපි විශ්වයේ පිහිටෙව්වොත් ඒ ස්කන්ධ අතර ඒ මොහොතේම ග්‍රැවිටේෂනල් මේ ෆෝස් එක එහෙම නැත්නම් ගුරුත්වජ බලය ඇති වෙනවා කියලා. හැබැයි සෞරදෙනි මැක්ස්වෙල් විසින් අපි දන්නවා මේ කියන්නේ නිව්ටන් ආවම සෑහෙන කාලයකට පස්සේ තමයි මැක්ස්වෙල් විසින් හොයාගන්න ලැබුවා මේ ආලු මේ විශේෂයෙන්ම ඔහු ඉදිරිපත් කරා මේ විශ්වය තුල තොරතුරු ගමන් කරන්න පුළුවන් යම්කිසි බලයක් හරි ක්ෂේත්‍රයක් හරි ගමන් කරන්න පුළුවන් උපරිම වේගය තමයි ආලෝකයේ ප්‍රවේගය. හැබැයි නිව්ටන් ඉදිරිපත් කරන මේ පද්ධතිය ඇති කරපු ගමන් ඒව අතර ඉන්ස්ටන්ටේනියස්ලි ඒ මොහොතේම ග්‍රැවිටි ඇති වෙනවා කියලා. ඉතින් මේ වශයෙන්දී ලොකු ප්‍රශ්න විදියට ගොඩනගෙන්න පටන් ගත්තා. ඉතින් මේ නිසාම තමයි විශේෂයෙන්ම අයින්ස්ටයින් විසින් උත්සාහ කරේ මේ මේ ග්‍රැවිටි කියන කාරණා පිළිබඳ එහෙම නැත්නම් ගුරුත්වය පිළිබඳ කාරණා පිළිබඳ මීට වඩා ගැඹුරින් ඔහු බලන්න අවශ්‍යයි. මේට වඩා ගැඹුරින් මේ ස්වරූපයක් තියෙනවා ඒක අඳුර ගන්න ඕනේ කියලා ඔහු විහිසුනේ ඒ කාරණාව බිඳේලා. මේ තියෙන සෞර්ධනේ ඔහු ඒ කාරණාව අනාවරණය කරපු ඒ සිතුවිලි පරීක්ෂණය මම ඔබට පැහැදිලි කරලා දෙන්න. සෞර්ධනේ මම දැන් කියලා දෙන්නම් කොහොමද අයින්ස්ටයින් මේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි පිළිබඳ කාරණාව ගොඩනැගුවේ කියලා ඔහු මේක කරේ සෞර්ධනේ සිතුවිලි පරීක්ෂණ ඇසුරින්. ඒ කියන්නේ ලැබ් එක කර පරීක්ෂණයක් නෙමෙයි සිතුවිලි පරීක්ෂණයක්. ඔහු හිතලා මේක කරේ ඩෙස්ක් එකක් උඩ. ආ හිතනවා මේ පද්ධති කීපයක් මේ දෙකක් හෝ කීපයක් කොහොමද යම්කිසි අවස්ථාවක හැසිරෙන්නේ කියන එක කාරණාව පිළිබඳ හිතලා ඒකට යම්කිසි රාමුවක් ගොඩනගනවා. ඒ රාමුව ගණිතමය වශයෙන් පරීක්ෂා කරනවා. පසුව පරීක්ෂණාත්මකව ඒක පරීක්ෂා කරලා බලනවා. එහෙම තමයි සෞරදෙනි මේක ගොඩනගන්නේ සිතුවිලි පරීක්ෂණ. මම ගොඩාක් විද්‍යාඥයන්ගේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ගේ කාරණා කියවලා තියෙනවා තියරීස් සෞරදෙනි. නමුත් මං හිතන්නේ අයින්ස්ටයින් තරම් සිතුවිලි පරීක්ෂණ ඉදිරියට ගෙනාපු තියරටිකල් ෆිසිසිස් කෙනෙක් මං දැකලා නැහැ තාම. තව අනාගතේ 15 වසරමාලාට සෞර්ධනි එතරම් ඔහුගේ පරිච්ඡය කියන්නේ ඉන්සයිට් එක තාම අනර්ගයි. ඉතින් එහෙම ගත්තාම ස්පෙෂල් තියරි ඔෆ් රිලට විශේෂ සාපේක්ෂතාවාදයේ ගොඩනැගුවෙත් ඔහු එහෙමනේ. මෙන්න මෙහෙමයි ඔහු කිව්වේ. ඔහු කිව්වා සෝපානයක් ගන්න. මේ සෝපානය සම්පූර්ණව වැහිලා දෙන්න ඕනේ. මේ සෝපානය අරගෙන ඒක පොළොව උඩින් තියනවා. පොළොව මට්ටමින් තියලා මිනිස්සෙක් ඒක ඇතුළට දාලා ඇපල් ගෙඩියක උත්තර මොනාර දීලා යාව වහන. දැන් ගෙතර අහන්න එපා මේ විදිහ මැරෙයිද මේවා කියන්නේ මොකක් හරි ගම මේ සිතුවිලි පරීක්ෂණයක්නේ. හරි වහනවා. එතකොට දැන් අර මිනිස්සයා දන්නේ නැහැ වටේ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. සෞරදෙනි අයින්ස්ටයින් කිව්ව මේ බලන්න. අර මිනිස්සයා අර ඇපල් ගෙඩිය අතේ තියලා ඇපල් ගෙඩිය අතෑරගෙන ඔහුට මනින්න පුළුවන් ඒ ඇපල් ගෙඩිය පොළොව මට්ටමේ නම් තියෙන්නේ අඩු වැඩි වශයෙන් මම දන්නවා ගුරුත්වය තැනින් තැනට වෙනස් වෙනවා ගුරුත්ව ත්වරණය. නමුත් අපි සාමාන්‍ය කීමු 10කින් ඒ කියන්නේ තප්පරයට මීටර 10කින් වේගෙන් මේ ඒ කියන්නේ මේ ඇපල් ගෙඩිය වැටෙනවා. එහෙම තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඒක යාට පැහැදිලිවම මනින්න පුළුවන්. හරිනේ. එතකොට අර මිනිස්සයා හිතන්නේ එයා ඉන්නේ පොළොව උඩ කියලා එයාට බොහොම පැහැදිලිව තේරෙනවා. තේරණනේද? දැන් එයාට නොදැනි මෙන්න මෙහෙම කරන්න කියලා කිව්වා. අයින්ස්ටයින් කිව්වා එයාට මේක තේරෙන්නේ නැහැ. එයාට වටපිටේ සිද්ධ වෙන දේ තේරෙන්නේ නැහැනේ.
අර සෝපානය අරගෙන ඒ සෝපානය තොරණයකට ලක් කරන්න තප්පරයට මීටර් දහයක වේගයකින්. එතකොට මේ මීටර් දහයක වේගයකින් තප්පරයට මීටර් දහයක වේගයකින් තොරණයට ලක් කරන සෝපානය. දැන් තොරණය අර සෝපානය උඩට යනවා. ගිහිල්ල මොකද වෙන්න සවෘදනේ මේ ලෝකයේ ගුරුත්වය මේ දැනෙන්නේ නැති එහෙම නැත්නම් නෙග්ලිජබල් එහෙම නැත්නම් දැනෙන්නෙම නැති මට්ටමකට මේක ඇදගෙන මේ තොරණය මේක සිතුවිලි පරික්ෂණයක් අරගෙන මේ සෝපානේ අරගෙන ගියා කියලා හිතන්නකෝ. දැන් මේ සෝපානේ වේගින් ගමන් කරනවා. දැන් අර ඇතුලේ මිනිස්සයා දන්නේ මේක වෙනවද නැද්ද කියලා. අයින්ස්ටයින් කිව්වා දැන් එයාට කියන්න අර ඇබ්බගිරිය අතාරලා ඒකේ මෙෂර්මන්ට් එකක් ගන්න කියලා. සවෘදේනේ සෝපානය තප්පරයට මීටර් 10කින් නම් ගමන් කරන්නේ ඔහු අර ඇපල් ගෙඩිය උඩ ඉඳලා අතෑරියොත් අවුරුදින ඔහුට දැනුත් පේන්නේ අර ඇපල් ගෙඩිය තප්පරයට මීටර් 10කින් පල්ලෙහාට වැටෙනවා කියලා. ඔහුට අනුව මෙන්න පොයින්ට් එක. ඔහුට අනුව සවුරුදේනේ ඔහුට අනුව අර පොළොව මට්ටමේ තියෙනකොට කිසිම තොරණයක් නැතුව පොළොව මට්ටමේ සෝපානය තියෙනකොටත් සෝපානය තොරණයකට තප්පර මීටර් 10කින් තොරණය වෙනකොටත් ඔහුට අනුව ඔහුගේ මේ ෆ්‍රේම් එකට අනුව සවුරුදිනේ මේ අවස්ථා දෙක වෙනසක් නැහැ කියලා අයින්ස්ටයින් කිව්වා. ඒක ඇත්ත නේද? සවුරුදිනේ මේ පද්ධති දෙක අතර මේ පද්ධති භෞතික විද්‍යාත්මක වශයෙන් වෙනසක් නැහැ සවුරුදිනේ. එහෙනම් මෙන්න මෙතන තමයි ලස්සන දේ තියෙන්නේ. අයින්ස්ටයින් කිව්වා මොහොතකට යාළුවනේ හිතන්න යාළුවරේ කියන්නත් ඇති හිතන්න මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය කියලා බලයක් තිබුණේ නැහැ කියලා. ගුරුත්වාකර්ෂණය කියන බලයක් නැත්තම් මොකද වෙලා තියෙන්නේ? සැබවින්ම වෙලා තියෙන්නේ අර පුද්ගලයාට එයා හිටගෙන ඉන්නකොට සෝපානය මගින් එයා මත ප්‍රතික්‍රියා බලයක් සිදු කිරීම පමණයි. ඒ ප්‍රතික්‍රියා බලය සවුරුදිනේ ඔව තරණයකට ලක් කරා කියන අදහස ඔහු ඉදිරිපත් කරා. රණේ දමදාල ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා තාම. ඒක මම විසඳලා දෙන්නම්. ඒක ශෞර්ධිනි. එහෙනම් මෙන්න මේකට කියනවා ඔව් ඉදිරිපත් කරා මේ ඔව් ගත්ත අර පොළොව මත ඉන්න රාමුවත් තොරණේ වෙමින් ඉන්නකොට තියෙන රාමුවත් භෞතික විද්‍යාත්මක වශයෙන් එක හා සමානයි කියන කාරණාව ගෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතනවා මේක මොන විකාරයක්ද මේ මිනිස්සයා කියන්නේ කියලා. නෑ. මෙහෙම තමයි විද්‍යාව ඉදිරියට යන්නේ. ඒ කියන්නේ යම් කිසි ඔබ්සර්වේෂන් එකක් කරනවා. ඔබ්සර්වේෂන් එකක් කරනවා. ඔබ්සර්වේෂන් එකට සවුරුදීනි අපි හයිපොතෙසිස් එකක් අරගෙන එනවා. හයිපොතෙසිස් එකක් කියලා කියන්නේ උපකල්පනය. මේ රාමු දෙක එක හා සමානයි කියලා උපකල්පනය කරනවා. ඉන්පසුව සවුරුදීනි ඒක පරීක්ෂණයට ලක් කරනවා. ඒ කියන්නේ ගණිතමය වශයෙන් අපි මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් සවුරුදීනි මේක පුළුවන් අපිට පරීක්ෂණාත්මකව ටෙස්ට් කරලා බලන්න පුළුවන් කියලා කිව්වා. එහෙනම් දැන් අයින්ස්ටයින්ට අවශ්‍ය උනේ මේ කාරණාව චෙක් කිරීම සඳහා මේ රාමු දෙක එකක් කියලා චෙක් කිරීම සඳහා සවුරුදීනි ඔහුට අවශ්‍ය වුණා යම්කිසි පරීක්ෂණයක්. ඔහු ලස්සන පරීක්ෂණයක් මේක සඳහා යෝජනා කරා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. සවුරුදීනි දැන් මිනිස්සු අහනවා මේක කොහොමද එහෙනම් හරි? ඔයා කියන එක හයිපොතෙසිස් එකක් විදියට උපකල්පනයක් විදියට අපි බාර ගන්න. හැබැයි මේක දැන් ඊළඟට පරීක්ෂා කරන්න විදියක් කියන්න කියලා. අයින්ස්ටයින් කිව්වා හෝ හෝ මයිගා තියෙන විදියක් මේ බලන්න. මෙන්න මෙහෙම තමයි ඕගොල්ලෝ මේ දෙක පරීක්ෂා කරන්න ඕනේ කියලා. අයින්ස්ටයින් කිව්වා ගණ්ඩ සෝපානය ඇතුලේ සෝපානය එක බිත්තියකට සෙට් කරන්න ආලෝක ස්පන්ද පිට කරන්න පුළුවන් උපකරණයක්. ඒතර හිතන්න සෝපානයේ නිශ්චලතාවය තියෙන්නේ කියලා. නිශ්චලතාවය නම් තියෙන්නේ සවුරුදීනි යම්කිසි ආලෝක ස්පන්දයක් ඒ සෝපානයේ එක්තරා බිත්තියකින් ඉඳලා යොමු කළොත් මොකද වෙන්නේ? මේ ස්පන්දය සවුරුදීනි ගිහිල්ලා හරි කෙලින් අනිත් බිත්තියේ යම්කිසි ස්ථානයක වදිනවා. ඒක අපිට බොහොම පැහැදිලියි. පොළොව මත නෙමෙයි. නිකං අවකාශයේ කිසිම ගුරුත්වයක් නැති ස්ථානයක මේක තියලා මේ පරීක්ෂණය කරොත් මොකද වෙන්නේ? ඒ විදිහට අපිට වදිනවා. හරි. අයින්ස්ටයින් කිව්වා හරි ඒක එහෙමයි අපි දැන් ඒක දන්නවා. නමුත් හිතන්න සෝපානය තොරණයකට ලක් වෙන අවස්ථාවේ තමයි මේ පරීක්ෂණය අපි කරන්නේ. තොරණයකට ලක් කරන මොහොතේදී සවුරුදීනි සෝපානය තොරණයකට ලක් වෙනකොට ආලෝක ස්පන්දයක් අපි නිකුත් කරොත් මොකද දැන් වෙන්නේ? ඒ ආලෝක ස්පන්දය නිකුත් කරම මොහොතේ ඉඳලා ඒ ආලෝක ස්පන්දය ඇවිල්ලා සෝපානයේ අනිත් බිත්තියට යන කාලය තුළ සෝපානයේ පොඩ්ඩක් ඉදිරියට යනවනේ. තොරණේ එන්න එන්න වේගය වැඩි වෙනවනේ සවුරුදීනි. ඒක අර ආලෝක ස්පන්දයට දැනෙන්නේ නැහනේ.
සෞරදෙන මොකද වෙන්නේ? අර ආලෝක ස්පන්දය ගිල්ල අනිත් බිත්තියේ වදින්නේ පොඩ්ඩක් ඒ හරි කෙලින් ස්ථානයට වඩා පොඩ්ඩක් පල්ලෑ ස්ථානයක. ඒ කියන්නේ යම්කිසි මේ තොරණයට ලක්වීම නිසා සෞරදෙනි ආලෝකය කියන කාරණාව නැමිලා තියෙනවා. යම්කිසි ආකාරයකින් මේ ආලෝකයේ ගමම්මක නැමිලා තියෙනවා. අපි දන්න දෙයක් තමයි සෞරදෙනි ආලෝකය කියලා කියන්නේ වෙනත් කාලාවකාශයේ බලපෑමක් නැත්තම් කාලාවකාශයේ සෑම තිස්සෙම කෙලින් ගමන් කරන්න උත්සාහ කරන කෙනා. එහෙනම් ආලෝකය මොකද වුනේ? දැන් ඒ පාත්‍යක ඒ ගමන් මාර්ගයේ නැමුණා. එතකොට සෞරදෙනි අයින්ස්ටයින් කිව්වා මෙහෙම, දැන් ප්‍රස්තුතයේ මොකද්ද? තොරණයට ලක් වෙන සෝපානයත් භූමිය මත නිශ්චලව තියෙන සෝපානයත් එක හා සමානයි. ඔහු කිව්වේ ඒක. එහෙමනම් ඔය වගේම ආලෝකය නැමෙන්න ඕනේ අර භූමිය මත තියෙන සෝපානේ. එහෙමනම් මේ පද්ධති දෙක සමානයි කියලා මට ඔප්පු කරන්න පුළුවන්. අයින්ස්ටයින් කිව්වා එහෙනම් යාළුවනේ ඔගොල්ලෝ මෙන්න මේ කියන්නේ අනුන් කියන්නේ ඒ කාලේටම අපිට ඒ කාලේට බෞද්ධ විද්‍යාඥයන්ට කිව්වා. එහෙනම් ඔගොල්ලෝ මෙන්න මේ පරීක්ෂණය මම කියනවට කරලා බලන්න. මේ ලොකු ස්කන්ධයක් හොයාගන්න මේ විශ්වයේ තියෙන ඒ ලොකු ස්කන්ධය හරහා ආලෝකයේ ගමන් කරනකොට, ආලෝක කිරණයක් ගමන් කරනකොට ඒ ස්කන්ධයේ within ආලෝකයේ කිරණ නමනවන සෞරදීනි සැබවින්ම භූමිය මත නිශ්චලව තියෙන රාමුවක් තුළ අපිට පැහැදිලිව පෙන්වන්න පුළුවන් අර විදියට ආලෝකයේ නැමීමේ ස්වරූපයක් තියෙනවා කියලා. එහෙනම් ඒක තමයි ලිට්මස් ටෙස්ට් එක. එහෙම නැත්නම් ලිට්මස් පරීක්ෂාව අර රාමුන් දෙකේ කා සමානයි කියලා. සෞරදෙනි මෙන්න මේ කාරණාව තමයි එඩින්ටන් පරීක්ෂණය මේ ලෝකේ වෙනස් කරපු, භෞතික විද්‍යාව වෙනස් කරපු පරීක්ෂණය. සෞරදෙනි දැන් ඉර මේ අපිට පැහැදිලිව දෙයක් තමයි මේ අපිට ළඟ තියෙන විශාලම ස්කන්ධය තමයි ඉර. එතකොට මේ ඉර හරහා ඉර ළඟින් යම්කිසි ආලෝකයක් ගමන් කරනකොට ඒ ආලෝකයේ යම්කිසි වෙනසක් වෙනවා නම් ඒ මාර්ගේ. අන්න ඒක තමයි හොඳම ටෙස්ට් එක කරන්න අයින්ස්ටයින් කිව්වා. අනේ මට ඒ ටෙස්ට් එක කරලා දෙන්න, දැන් ඕගොල්ලෝ මේ පරීක්ෂණ කරන අය විශේෂයෙන්ම මේ නිරීක්ෂණ මේ ටෙලස්කෝප් වලින් කරන අය මට ඒක කරලා දෙන්න කියලා. ඕකට මූලිකත්වය ගත්තේ එඩින්ටන් කියලා කෙනෙක්. එයා මොකද කරේ සවර? දැන් මේ ඉර ඇවිල්ලා ඉරේ ගොඩ ලොකු රශ්මියක් තියෙනවානේ. ඒක නිසා ඉර වටේ තියෙන සාමාන්‍යයෙන් පේන්නේ නැහැ තරු. එතකොට ඔහු මොකද්ද කරේ? සූර්යග්‍රහණයක් වළ වෙලාවේදී ඉර වැහෙනවනේ සෞරදෙනි. එතකොට තරු පේන්න ගන්නවා ඉරෙන් එහා පැත්තේ තියෙන. සූර්යග්‍රහණයක් වන අවස්ථාවේදී ඔහු එඩින්ටන් විශේෂයෙන් මේකට කියන එඩින්ටන් එක්ස්පෙරිමන්ට් කියලා. එහෙනම් අයින්ස්ටයින් කිව්වා සූර්යග්‍රහණයක් වෙන වෙලාවේදී ඒ ඉරේ එහා පැත්තේ තියෙන තරු වල කෝණය, අපිට බලා ගන්න පුළුවන් කෝණය වෙනස් වෙනවා නම් සෞරදෙනි අන්න ඒක තමයි මට තියෙන හොඳම පරීක්ෂණය. මේ අපේ භූමිය මත නිශ්චලව තියෙන රාමුවත් සහ වේගෙන් තොරණයකට ලක් වෙන රාමුවත් සෞරදෙනි එක හා සමානයි කියලා කියන්නේ. ඔන්න ඔය පරීක්ෂණය 1919 දී කරන සෞරදෙනි මුළු ලෝකේම විශ්මය දනවමි. ඉර මේ සූර්යග්‍රහණය වන අවස්ථාවේදී නිරීක්ෂණය කරලා බලනකොට සෞරදෙනි තරුවල සාමාන්‍ය පෙන්නන කෝණයට වඩා මේ ඉර දිනකොට සෞරදෙනි ඒ තරුවල දිශානතිය ඈත් වෙලායි පෙන්නන්නේ. ඒ කෝණය පොඩ්ඩක් පුළුල් වෙලායි පෙන්නන්නේ. සෞරදෙනි අයින්ස්ටයින් කියපු කාරණාව මුළු ලෝකෙම අවධානයට ලක් වෙනවා. ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි. මේ කොහොමද මේ ගුරුත්වය කියන කාරණාව ඇති වෙන්නේ කියන එක පිළිබඳ මූලික අදහසක් මේ ලෝකයට පහළ වෙනවා මේ එඩින්ටන් පරීක්ෂණය හරහා. දැන් ඒක සේරම හරියට. නමුත් දැන් කොහොමද මේ ගුරුත්වය ඇති වෙන්නේ කියන කාරණාව ඊළඟට අයින්ස්ටයින් පැහැදිලි කරන්න ඊළඟට සූදානම් වුණා ඔහුගේ පරීක්ෂණ වලින්. හරි, එතකොට මිනිස්සු පිළිගත්තා මේ පෘෂ්ඨයක් පෘථිවිය මත තියෙන පද්ධතිය. පෘථිවිය කියන්නේ පෘථිවියෙම වෙන්න ඕනේ නැහැ, ඕනම ස්කන්ධයක් මත තියෙන පද්ධතියක් සෑම විටම තොරණය වෙමින් තියෙන්නේ. ඒකේ ආලෝකයේ නැමෙනවා ඒ වගේ පද්ධතියක හරි එක පිළිගත්තා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේ පෘථිවිය මත නිශ්චලව තියෙන දෙයක් තොරණය වෙනවා කියලා කියන්නේ? මොකද පෘථිවිය එන්න මහත් වෙවි ප්‍රසාරණය වෙමි තියෙන්නේ නැහනේ. ඒක කොහොමද වෙන්නේ? ඒ ප්‍රශ්නෙට අයින්ස්ටයින්ට පිළිතුරු දීමට සිද්ධ වෙනවා. සෞරදෙනි ඔව් දුන්නු උත්තරේ බ්‍රිලියන්ට්. හරි, මේක වෙන හැටි උපයදුල කර අයින්ස්ටයින් කිව්වා මිත්‍රයනි මේක සිද්ධ වෙන්නේ මේ අවකාශයේ ප්‍රසාරණය වීමෙන් නෙමෙයි, මේ කාලය
නැමෙනවා. මේ කාලය නැමීම විසින් තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙම කිව්වම පැහැදිලි නැහැ නේ. මම ඒක ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. අයින්ස්ටයින් කිව්වා මේ බලන්න අපි කලින් පිළිගත්තා, අපි කලින් දැක්කා මේ ස්කන්ධයක් අවට ආලෝකය නැමෙනවා කියලා. ඒ කියන්නේ ආලෝක කදම්බයක් ස්කන්ධයක ළඟින් යනකොට මෙන්න මේ විදිහට එකම කාලයකදී මේ ආලෝක කදම්බේ මේ ඉහළත් පහළත් අතර මේ මෙහෙම වෙනසක් ඇති වෙනවා. හැබැයි සෞදින ප්‍රශ්නයක් තියෙනවා. එකම කාලයක් තුල කොහොමද එක පැත්තක් මේ ආලෝක කදම්බයක ඉහළ ආලෝකාංශු වැඩි දුර ප්‍රමාණයක් දුර ප්‍රමාණයක් ගිහිල්ලා ඒ වගේම පල්ලෙහා තියෙන කදම්බේව අඩු දුර ප්‍රමාණයක් යන්නේ. වේගයේ එකනම් ආලෝකයේ වේගය කියලා කියන්නේ නිශ්චිතයි, මේ විශ්වයට නිශ්චිත නියතයක්. එහෙමනම් කොහොමද මේ දෙක වේගවල මේ දුරවල් දෙකකට ගමන් කරේ එකම කාලයක් ඇතුළත? ඔයනම් එක්කෝ කාලය අතරින්න ඕනේ, එක්කෝ වේගය අතරින්න ඕනේ, එහෙම නැත්නම් දුර ප්‍රමාණය අතරින්න ඕන. දුර අතරින්න බෑ. දුර පැහැදිලිවම නැමෙනවා කියන්නේ වෙනස් වෙනවා කියලා මේ ඒ දුර අතර තියෙන වෙනස පැහැදිලිව පේනවා. සෞර්දේනි අයින්ස්ටයින් කිව්වා මේක වෙන්න මේ විදිහටයි. ආලෝකයේ වේගය කියන එක අපිට අතාරින්න බෑ. ඒක විශ්ව නියතයක්. එහෙනම් ආලෝකයේ ප්‍රවේගයේ නියතව තියාගෙන වැඩි දුරක් ගමන් කරන්න නම් v = s / d. ඒ කියන්නේ s වැඩි නම් සෞර්දේනි ඊට අනුපාතිකව කාලය ගත වෙන වේගය වැඩි වෙන්න ඕනේ. අර ඉහළ අංශුවේ බීම් එකේ තියෙන ඉහළ අංශු නාලෝක අංශුන් අද්දකින කාලය ගත වීමේ වේගය වැඩි පල්ලෙහා තියෙන ඒවට දා. මේක ටයිම් ඩයිලේෂන්. දැන් මේ වගේම කාරණාවක් තමයි සෞර්දිනේ අපි විශේෂ සාපේක්ෂතාවාදයේ ඒ කියන්නේ ස්පෙෂල් තියරි ඔෆ් රිලටිවිටි දැක්කේ. එහෙනම් අපි මේක වෙනස් ආකාරයක අපි මේකට කියන ටයිම් ඩයිලේෂන්. ආලෝකමේ කාලයේ සිදුවෙන නැමීමක්, එහෙම නැත්නම් සිදුවෙන වෙනස් වීමක් කියන අදහසයි. මේක වෙනත්ම ආකාරයේ ටයිම් ඩයිලේෂන් එකක්. මේකට කියනවා සෞර්දිනේ ග්‍රැවිටේෂනල් ටයිම් ඩයිලේෂන්. ඒ කියන්නේ සෞර්දිනේ ස්කන්ධයක් වටා කාලය ගත වීමේ වේගවල වෙනසක් තියෙනවා. ස්කන්ධයට ඈතට වෙන්න කාලය ගත වෙන වේගය වැඩි. ස්කන්ධයේ ළඟ කාලය ගත වෙන වේගයට වඩා. ඒ කියන්නේ හිතන්නක පෘථුවිය මත දැන් මේක ඉතාම මිනිස්කියුල් එක يعني හරි පොඩි. මේක බලන්න පුළුවන් ඔය ඇටොමික් ක්ලොක් වලින් තමයි බලන්න පුළුවන්. ඒක පරීක්ෂණාත්මකව කරලා තියෙනවා සෞර්දිනේ. විවිධ ස්ථාන දෙකක් අතර මේ පොළොවට වඩා වෙනස් උස්සු ස්ථාන දෙකක් අතර එකම වෙලාවේ සින්ක්‍රොනයිස් කරපු ඇටොමික් ක්ලොක් දෙකක් පැවැත්වුවාම සෞර්දිනේ කාලයත් එක්ක කාලය ගත වෙනකොට මේ ඇටොමික් ක්ලොක් වල අතර මේ කාල වෙනසක් එනවා. ඒක පරීක්ෂණාත්මකව පසුව පෙන්නුවා. නමුත් දැන් තියරිටිකලි වශයෙන් ගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ? හිතන්න පෘථුවිය මත පිට ඉන්න පුද්ගලයේ හිතන්න එවරස් කන්ද උඩ ඇවිල්ලා මේ වගේ මේ ඔරලෝසුවක් තියෙනවා කියලා. ඔහුට අණුව සෞර්දිනි පොළොව මත පිට ඉන්න පුද්ගලයාට පේනවා සෞර්දිනි කාල ආවර්තයක්. ඒ කියන්නේ කාලය ගත වෙන වේගය වැඩි. ටටටටක් ගාලා තප්පර මේ යනවා. ඒ කියන්නේ මේවා ඒක ඔරලෝසු කටුව යනවා කියන එක නෙමෙයි මේ. ආ කාලය ගත වීමේ ආවර්තවල වේගය වැඩි. ඉක්මනට ගත වෙනවා. තේරුණා නේද? අන්න ඕක තමයි මේකට කියනවා ග්‍රැවිටේෂනල් time dilation කියලා. මේක අතිශය වැදගත්. මම එහෙනම් ඒකෙන් පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මේ ග්‍රැවිටි එක ඇති වෙන්නේ කොහොමද කියලා ලස්සන ආදර්ශනයක් ඇසුරේ. සෞර්දිනේ මම ඊටාම සරල මේ ආදර්ශනයක් ඇසුරෙන් උගලන්ට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ කාලය මගින් මේ ගුරුත්වය ඇති වෙන්නේ කියන සංකල්පය. මේක දැන් පොඩ්ඩක් උත්තරට මේක බලා ගන්න. මේක හරීම වැදගත් දෙයක්. එතකොට සෞර්දිනේ බලන්න මම මේ ඕගලන්ට පෙන්නලා තියෙන්නේ කාල අවකාශ වක්‍රයක්. බොහොම සරලයි. මේකේ කාල අවකාශ වක්‍රයක් කියන්නේ මේක ගැන වෙනම වීඩියෝ එකක් කරා. මේකේ එක පැත්තක තියෙනවා ස්පේස්. එහෙම නැත්නම් අවකාශය. මේ ඒ වගේම මේ අපි y අක්ෂයේ විදිහට තියෙනවා ටයිම් එක. ඉතින් අවකාශය දැන් මම මෙතන ඒකමානව තමයි ඇඳලා තියෙන්නේ. මේක සාමාන්‍ය ත්‍රිමාණයි. නමුත් අපේ මේ අදහසට ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්න දැන් මෙන්න මේ වගේ වස්තුවක් ඔන්න මේ Apple මෙන්න මේ ගෙඩිය මෙහෙම තියලා තියෙනවා. මෙහෙම තියෙනකොට මොකද වෙන්නේ? මේ බලන්න මම මේ ස්ථානය එකම විදිහට තියෙන්නේ. මේ අවකාශයේ මේ Apple ගෙඩිය තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ. පේර ගෙඩිය තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ. නමුත් කාලය ගත වෙලා යනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ රූපයක, ඒ වගේ කාල අවකාශ වක්‍රයක ඒ වගේ සිදුවීමක් දක්වන්නේ අපි මෙහෙමයි. යම්කිසි තැනක ස්ථානයක ඉඳලා
ස්පේස් ඩයිමෙන්ෂන් එකේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් කාලයේ තමයි වෙනස වෙන්නේ. හිතන්න මේ වගේ තැන් දෙකක අපි මේක පිහිටෙව්වයි කියලා. දැන් හිතන්න පේරගෙඩි දෙකක් තියෙනවා තැන් දෙකක. එහෙම තිබ්බයි කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ ස්ථාන ඒ වෙනස් වෙන්නේ නැත්නම් අපිට දකින්න වෙන්නේ මේ වගේ මේ කාල මේ අක්ෂයේ විතරයි මේ ගමන සිද්ධ වෙන්නේ නේද? ස්පේස් අක්ෂයේ සිද්ධ වෙන්නේ නැහැ. සවුල් දෙන්නේ මම කිව්වා කලින් මේක මේ ආවර්තය කියන්නේ මේ කාලයේ ගතවීමේ වේගයේ වශයෙන් අපිට මේක දකින්න පුළුවන්. ඉතින් ඒක අපිට සරලවම කරන්න පුළුවන් දෙයක් තමයි. මේ අවකාශ වක්‍රය අපිට මෙහෙම නම්වන්න පුළුවන්. බලන්න. අපි නැමුවාම හිතන්න මේ කිසිම ගුරුත්වජ ආකාරයේ වෙනසක් නැතිකොට ඕගලන්ට පේනවා මේ ස්පේස් එක කොහොම වුණත් මේ ස්පේස් කියන තැන කෙලෙස වුණත් මේ සෑම තැනකම කාලේ දැන් මේ හිතන්න මේ රවුමක් මේ රවුමක් කියලා කියන්නේ එක තප්පරයක් කියලා හිතන්නකෝ. මේ තප්පරයක් ගතවීමේ ස්ථානයේ ගුරුත්වජ බලපෑමක් නැතිකොට සෑම විටම එක හා සමානයි. මෙන්න මේ රවුම යන මේ ඒකේ තියෙන විස්කම්භ ප්‍රමාණයත් ඒ වගේම පරිධියත් මෙන්න මේ උඩ තියෙන රවුම තියෙන පරිධියත් එක හා සමානයි. මේ ඇවිල්ලා ගුරුත්වජ වෙනසක් නැති මේ නොපවතින අවස්ථාව මේ පේනවනේ. ටයිම් ඩයිමෙන්ෂන් එකේදී ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේවා අතර මේ කාල ප්‍රාන්තරයන් අතර වෙනස්කම්. හැබැයි සෞර්දේනි හිතන්න මේ ඇවිල්ලා ඔන්න මේ හිතල මේ හිතන්නේ පෘථිවිය කියලා හිතන්න පෘථිවි පෘෂ්ඨය. මේ පෘථිවි පෘෂ්ඨය මත අපි කාල අවකාශ වක්‍රය තිබුණොත් ඒක අපිට දකින්න වෙන්නේ මෙන්න මේ වගේ ආකාරයකට. ඇයි ඒ? ඒකට හේතුව තමයි ඔගලන්ට මම කිව්වා මේ පෘථිවි පෘෂ්ඨයට ආසන්න ප්‍රදේශ මම මේ කොළපාට ලකුණු කරලා තියෙන්නේ. ඒකෙදි මේ කාල ප්‍රාන්තරයක් මේ ගත වෙන්න වැඩිපුර වෙලාවක් යන පෘථිවි පෘෂ්ඨයට ආසන්නයෙන්. නමුත් පෘථිවි පෘෂ්ඨයට ඉහළ ස්ථානයකදී කාල ප්‍රාන්තරය තප්පරයක් ගත වෙන්න යන කාල ප්‍රමාණය අඩුයි කියලා. එතකොට අපිට ඕක දක්වන්න වෙන්නේ කොහොමද? ඒක අපිට අනිවාර්යයෙන්ම දක්වන්න වෙන්නේ මේ වගේ කෝන් එකක ආකාරයි. තේරුණා නේද? ඔයගලන්ට තේරුණා නේ? පල්ලෙහා කාලය ගත වෙන තීව්‍රතාවය මේක අපි මෙහෙම රවුම් කරලා දැක්වම අපිට පුළුවන්. මොකද නැවත කාලය ගත වෙලා නැවත ඒ තැනටම එන්නේ. එතකොට අපිට බොහොම පැහැදිලිව ගන්න පුළුවන් කාල ප්‍රාන්තරයක. කියන්නේ ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි වගේ සංකල්පයක්. කියන්නේ තප්පරයක් ගත වෙන්න යන කාලය වගේ අදහසක් ගන්න පුළුවන්. ඒක අපිට හොඳ ස්ථානයක් මේක කම්පයා කරන්න. එතකොට සෞර්දීනි බලන්න මෙන්න මේ වෙනස නිසා මොකද දැන් වෙන්නේ? දැන් මේ අපි මේ අවකාශය අපි දිගහැරලා බැලුවොත් ඔන්න බලන්න මොකද වෙ සිද්ධ වෙන්නේ කියලා. මේ අවකාශය දිගහැරලා බැලුවොත් සෞර්දීනි දැන් බලන්න මේ අවකාශ වක්‍රයට සිද්ධ වෙලා තියෙන ආකාරය. ඔයගලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි. දැන් මේ ඉහළ ස්ථානවලට වඩා මේ පෘථිවියට ආසන්න ස්ථානවල කාල අක්ෂයේ මහා අසමමිතික මහා විශාල වශයෙන් ඩිස්ටෝෂන් එකක්, එහෙම නැත්නම් නැමීමක්, එහෙම නැත්නම් ඩයිලේෂන් එකක් සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි අපි ඔය දැක්කේ. තේරුණා නේද? මෙන්න මේ කාරණාව නිසා ඔයගලන්ට පේනවාද කාල අක්ෂය නැමෙනවා ගුරුත්වය නිසා. කාල අක්ෂය නැමෙනවා ගුරුත්වය නිසා. දැන් හිතන්න අපි අර වගේම ඇපල් ගෙඩියක් පටන් ගත්තා කියලා හිතන්නකෝ මෙන්න මේ වගේ තැනකින්. අපි ඒ වක්‍රය අපි අඳුත් ඔන්න බලන්න අපි ඒ වක්‍රය අඳිනවා කාල අක්ෂයට සාපේක්ෂව. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මම මේ විදිහටම සිලින්ඩර් එක අපි අර කලින් වගේම සිලින්ඩර් එක ඇටෑච් කරලා අපි සෙට් කරලා බලමු කොයි වගේද අපිට මේක පේන්නේ කියලා. ඔන්න අපේ එක තැනකින් පටන් ගත්තා අපේ ඔන්න ඇපල් ගෙඩිය පටන් ගත්තා. මොකද වෙන්නේ? එන්න 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 ගිහිල්ලා කාවද මේ හම්බ වෙන්නේ? ඇපල් ගෙඩිය හම්බෙන්නේ කවුද? මේ ග්‍රවුන්ඩ් එක. තේරුණා නේද? ඇපල් ගෙඩිය හරි පීර ගෙඩිය හරි. තේරුණා නේද? අන්න මේක නිසා මේ කාල අක්ෂය සෞර්දේනි කාල අක්ෂයේ සිදුවන නැමීම නිසා මොකද වෙන්නේ? සෑම පද්ධතියක්ම මේ ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එකක් අතේ ස්කන්ධයක් මගින් මේ සිදුවෙන කාල අක්ෂයේ තියෙන නැමීම නිසා මොකද වෙන්නේ සෞර්දේනි? මේ පද්ධතියින් සෑම විටම මේ ඒ ස්කන්ධය දිශාවට ගමන් කිරීමේ ස්වරූපයක් තියෙනවා.
ඉතින් මෙන්න මේක තමයි සැබවින්ම ග්‍රැවිටි කියලා කියන්නේ. ග්‍රැවිටි කියන්නේ ෆෝස් එකක් නෙමෙයි. මොකද පැහැදිලිවම ඔයගලන්ට පේන පරිදි මේ වස්තුවේ අනාගතයේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එකට ළඟ ස්ථානයක. එහෙම නැත්නම් ඒ ස්කන්ධයට ළඟ ස්ථානයක. ඒක නිසා මේකට සඳහා මේ ග්‍රැවිටි මේ ස්කන්ධය වෙනත් යම්කිසි ආකාරයකින් දරාගෙන නියන්ත්‍රණ ශක්තිය දීලා දරාගෙන තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම ඒකේ ෆියුචර් එක අනාගතයේ තියෙන්නේ කොහෙද? මේ ස්කන්ධයට ආසන්න ස්ථානයක. සෞර්ධිනී මේක තමයි සැබවින්ම ග්‍රැවිටි කියලා කිව්වේ. එතකොට මේ ග්‍රැවිටි නැති ස්ථානයක කාල අවකාශ පද්ධතියක් නැමෙන්නේ නැහැ. ඒ නැමීමේ ස්වરૂපයක් නැහැ. නමුත් ස්කන්ධයක් ළඟ ස්ථානයකදී කාල වක්‍රය සිද්ධ වෙන මේ නැමීම මේ අවකාශ කාල පද්ධතියේ ඇති කරන වෙනස්කම නිසා තමයි මේ ස්කන්ධ සෑම විටම මේ වෙනත් ස්කන්ධ මේ විශාල ස්කන්ධයන් වෙත ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඔන්න සෞර්ධේනි අයින්ස්ටයින්ගේ ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි සාපේක්ෂතාවාදය පිළිබඳ මේ ගුරුත්වය කොහොමද මේ කාලයේ නැමීම නිසා සිදුවෙන්නේ කියන කාරණාව. සෞර්ධේනි ඔන්න 20 වෙනි සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීම කොහොමද රිලටිවිටි නැත්තම් මේ ගුරුත්වය කියන කාරණාව කාල අක්ෂයේ සිදුවන නැමීම මගින් හදලා දෙන්නේ. කාලයේ සිදුවෙන නැමීමක් තමයි ගුරුත්වය කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මේක තේරුම් ගන්න ඇති කියලා. සමහර කෙනෙක් එකවර තේරුම් ගන්න මේක සම්පූර්ණම ඇබ්ස්ට්‍රැක්ට්. අපි හැමදාම දන්න දේ අතහැරලා දාලා වෙනත්ම දෙයක් අපි වැරද ගන්න ඕනේ සෞර්ධිනී. ඉතින් නිව්ටන් හිතුවේ නිව්ටන් සාපේක්ෂ ඔහු දැක්කේ දේ තමයි මේ ඔහුට පැහැදිලිවම පෙවුණා මේ පෘථිවිය එහෙම නැත්නම් ස්කන්ධයන් නිර්ීමක් එහෙම අවතරණයක් ලක්වීමට ඔහු දැක්කේ නැහැ. ඒක පේන්නේ නැහැනේ. ඒක බොහොම ඇබ්ස්ට්‍රැක්ට් දෙයක්. ඒක ගණිතමය දෙයක්. ඔහු දැක්කේ සෑම විටම පද්ධතියෙන් තමයි තොරණය වෙන්නේ කියලා. නමුත් ඊට වඩා වෙනස් වූ ස්වරූපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක එකපාර සමාලලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේක තව ටිකක් මේ බලන්න. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට මේක එක තැනකදී ලොස් වුණා නම් කොහෙද මේක උනේ කියලා මට දාන්න ලියන්න. මෙතනේ තමයි මට මේක තේරෙන්නේ නැද්ද පටන් ගත්තේ. තේරෙන්නේ නැති වෙන පටන් ගත්තේ. ඒතර මම බලලා සමාලලට ඊළඟට අපි උත්සාහ කරමු තව ටිකක් මේ ගැන වැඩිදුර කතා කරන්න. සෞර්ධිනී පැහැදිලි නේද? මේ වගේ දේවල් තමයි විද්‍යාවේ අපිට විශේෂ මොඩර්න් ෆිසික්ස් ආ මොඩර්න් ෆිසික්ස් කියලා මේ පොත් පිටින් මේ මොඩර්න් ෆිසික්ස් කියලා කියන්නේ විශේෂම ක්වොන්ටම් වාදය සාපේක්ෂතාවාදය 19 වෙනි සියවසේ ගොඩාක්ම මේ කාරණා කතා කරන්න ගත්තු වෙනම ෆිසික්ස් වල තියෙන වෙනම කොටස මොඩර්න් ෆිසික්ස්. ඉතින් මේ සාපේක්ෂතාවාදය කියලා කියන්නේ මොඩර්න් ෆිසික්ස් වල එක කොටසක්. ඉතින් මම හිතනවා ඔබල මේක රස විඳින්න ඇති කියලා. සෞර්ධිනි මේ වගේ වීඩියෝ එකක අපි නැවත හමු වෙමු. බොහොම බරසාර දෙයක් අද කතා කරේ. ඉතින් මම හිතනවා ඔබ මේ රස විඳින්න ඇති කියලා.